අපේ රට ඉදිරියට ගෙනියන්න ශක්තිමත් රටක් හැටියට, අභිහිත පුරවැසියන් හැටියට, පෞරුෂයන් අනන්‍යතාවන් දියුණු කරලා ඒක කරන්න මේ දැනුම අවශ්‍යයි. මේ සවන් දෙන්නේ තමුන්නාන්සේලාගේ කතාවට. සමහර විට තමුන්නාන්සේලා කවදාක්වත් අහපු නැති කරුණු මේ කතාවේ තියෙයි. හැම කෙනෙක්ම තනි තනි වශයෙන් මේක දැකලා අහලා වටහාගෙන තමන් කවුද, පුරවැසියෙක් හැටියට තමන්ගේ මාතෘභූමියට තමන්ට කරන්න තියෙන වගකීම කුමක්ද, අපි සියලු දෙනා එක්කහු වෙලා ඉදිරියේදී යා යුතු ගමන් මඟ කුමක්ද කියන කාරණා පිළිබඳ සංවේදීතාවක් ඇති කිරීමටයි මේ කතාව පවත්වන්නේ. පළමුවෙන්ම මතක් කළ යුතුයි මේ කතාවේ තිබෙන කරුණු සියල්ලක්ම විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද කරුණු. මේ කරුණවල අයිතිය මාසතු නෑ. මේ කරුණවල අයිතිය තියෙන්නේ විද්‍යාත්මක පර්යේෂණ වලට. ඒ තමුන්නාන්සේලාගේ මුතුන් මිත්තන්ගේ කතාවට අදාළ වෘතාන්ත කීපයක් අද මේ දේශනෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයෝ. ඒක බය නැතුව කියන්න පුළුවන්. අපි අනන්‍යතාවන් තහවුරු කරන්න ඕන තරම් සාක්ෂි දැන් පෙළගස්සලා තියෙනවා. අපි කාතරක් තියෙන අදහසක් තමයි, අපි දැනගන්න කැමති කාරණයක් තමයි අපි කවුද කියන එක. ඒ ගැන හුඟක් මතවාද සමාජයේ තියෙනවා. අපේ ප්‍රධාන ඉතිහාස ධාරාව, අපි ඉස්කෝලවල ඉගෙනගත්ත ඉතිහාසය, විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත ඉතිහාසය, පන්සල්වලදී ධර්ම දේශනාවලට සවන් දීලා ඉගෙනගත්ත ඉතිහාසය, ඒ හැම එකකින් අපට කිව්වේ අපේ ඉතිහාසය පටන් ගන්නේ මීට අවුරුදු 2500කට පිට කාලයකදී කියලා. මං ඒක ආපහු කියන්න ඕනේ නෑ, අපි කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය ඇති වුණු දවසේම ඉන්දියාවේ ඉඳලා විජය කියලා කුමාරයෙක් අපේ රටට ගොඩ බැහැලා, එතැන් සිට අපේ සමාජය, සංස්කෘතිය, රජය කියන අංශ තුනම එතනින් පටන් අරගෙන ඉදිරියට ආවා. එතකොට අපි ඇහුවොත් සමාජයේ තරාතරමක් නොබලා හැම කෙනාම කියන්නේ අපි විජයගෙන් පැවතගෙන එන අය. ඊට පස්සේ තවත් සමාජයේ මතයක් තියෙනවා, රාවණා රජතුමා කියලා බොහොම බලසම්පන්න රජ කෙනෙක් හිටියා, අපි ඒ අයගෙන් එතුමාගෙන් පැවතින අය. ඒක එක මතයක්. නමුත් මම අද පැහැදිලි කරන්න යන්නේ ඒ මත දෙකටම වඩා වෙනස් මතයක්. ඒක මම තනියම ගොඩනගපු මතයක් නෙමෙයි. අඩුම තරමේ පහුගිය අවුරුදු 20 වෙනි දෙවන භාගයේ ලංකාවේ හිටපු කීර්තිමත් මානව විද්‍යාඥයෝ, පුරා විද්‍යාඥයෝ එක්කහු වෙලා ගොඩනගන්න පුරෝගාමී වුණු දැනුමක්. ඒක 21 වෙනි ශතවර්ෂයේ අපි ඉදිරියට අරගෙනත් ආවා. මම පටන් ගත්තේ විජය රජතුමා පිළිබඳ කතාවෙන්. ඒක මොන තරම් සමාජය තුළ මුල් බැහැගෙන තියනවද කියනවා නම් මේ ස්ලයිඩ් එකේ පේන්නේ ඉන්දියාවේ අජන්තා වල ගල්ගුහාවක ඇඳලා තියෙන ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳ සිතුවමක්. මේකේ පෙන්වන්නේ විජය ලංකාවට ඇවිල්ලා ලංකාව ජනාවාස කරන හැටි. මේකෙන් තේරෙනවා අපේ රටේ පමණක් නෙමේ සමස්ත ආසියාවේම ලංකාව ජනාවාස වීම පිළිබඳ තිබිච්ච ප්‍රධාන මතය තමයි විජය රජතුමා අපේ රට ජනාවාස කරා කියන කතාව. ඊළඟට මේ තියෙන්නේ ඒ වගේම ඉන්දියාවේ තිබෙන තවත් මූර්තියක්, රාවණා රජතුමාගේ වෘතාන්තය. ඒක ඉතාම තදින් මුල්බැසගත්ත මතවාදයක්. අපි මේ මත එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ විද්‍යාඥයෝ හැටියට. අපට වමනා අපේ රටේ තමුන්නාන්සේලාගේ අතීතය ගැන, උරුමය ගැන, ප්‍රවේණිය ගැන විද්‍යාත්මක අදහසක් ගොඩනගන්න. ඒක කරන්නේ ඇයි කියන එක මම පස්සේ පැහැදිලි කරන්නම්. අපි දැන් ප්‍රධාන ප්‍රශ්න තුනකට, අපි කාගෙත් ඉතිහාසය සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රශ්න තුනකට අපි උත්තර හොයනවා. මේ තියෙන්නේ මේ ප්‍රශ්න. ඇත්තටම කවද්ද ලංකාව ජනාවාස වුණේ? අපි දන්නේ නැහැ. අපි ඒක හරියට පැහැදිලි නැහැ මෙතෙක් කාලෙකට. ඒක දැනගන්නේ නැතුව අපි කවුද කියන එක තේරුම් ගන්න බෑ. අපේ ඇඟේ දුවන ලේ කාගේද? අපේ ජානය කාගේද? මොකද ශ්‍රී ලාංකිකයෝ අති විශේෂයි. කරන කීපයක් නිසා. බුද්ධිමය වශයෙන්, හැකියාවන් අතින්, නිර්මාණාත්මක භාවය අතින්. ඒක විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. මම මේ කියන කතාවක් නෙමෙයි ඒක.
එනිසා මේ විශේෂ සුවිශේෂී ජනකොටස ගැන අපි ගැන අපේ ආරම්භය ගැන අපි පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕන. ඒක දැනගත්තම තමයි අපට අනන්‍යතාව කියන අදහස ඇවිල්ලා අපේ රට දියුණු කරගන්න සංවර්ධනය කරගන්න ඕන කරන ධෛර්යය ඇති වෙන්නේ. එහෙම නොදැනගත්තම ඒක උගන්නපු නැති නිසා, ඒක දැනගත්තේ නැති නිසා අපේ සමාජය තාම හරියට විනයානුකූල වෙලා නැහැ. සරලම සූත්‍රයක් කියනවා නම් අපි හදන්නේ කොහොම හරි කොළවලින් පිට වුණාම, විශ්වවිද්‍යාල වලින් පිට වුණාම ආණ්ඩුවේ රස්සාවක් හොයාගන්න. මොන්නවා හරි මගඩියක් තකතිරුකමක් කරලා අපි ආණ්ඩුවේ රස්සාවකට යා ගන්නවා. ආණ්ඩුවේ රස්සාවට ගිය දවසේ ඉඳලා කල්පනා කරන්නේ කොච්චර නිවාඩු ගන්න පුළුවන්ද කියලා. කාර්යාලයට පරක්කු වෙලා ඇවිල්ලා කොච්චර ඉක්මනින් කාර්යාලයෙන් යන්න පුළුවන්ද කියන්නේ. කාර්යාලයෙන් යනකොට අඩුමතරමේ හාෆ් ෂීට් එකක් හරි අරන් යන්න පුළුවන්ද කියලා. එහෙමත් නැත්නම් කාර්යාලයේ හිටවල තියෙන මල් පෝච්චියේ මල්ලත්තක් කඩාවත් කඩාගෙන යන්න පුළුවන්ද කියලා. අලුතෙන් ගෙනාපු දුම්රියක ගැහුවොත් එන්න මේ ඔබ සතු දීපලක කියලා ෆෑන් එක ගලවගෙන යනවා. මේක තමයි මේ අපේ සමාජයේ හැටියක්. පාරේ අයින යනකොට මැද්දට කියලා ගහනවා. කහයිරට මීටර් 50ක් විතර එහැයින් පනිනවා. සමාජය විනයානුකූල වෙලා නැහැ. මේකට හේතු මේකේ පොලිසිය මහත්තුරු අඟලෙන් අඟලෙන් හිටවල මේක කරන්න බෑ. එහෙම හිතනවනම් ඒක මෝඩකමක්. සමාජයක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ, සමාජය විනයානුකූල කරන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනයෙන්. අධ්‍යාපනයේ දීමෙන් ඒක කරන්න පුළුවන් වෙන්නේ විද්‍යා දදාති විනයම්. විද්‍යාවයි විනය හදන්නේ. බැටන් පොල්ලට වේවැලට විනය හදන්න බෑ. ඒක తాවකාලිකයි හැදුවොත්. ඉතින් සමාජයක් හරිහැටි ඉදිරියට ගෙනියන්න නම් අපි දැනුම දීලා, අධ්‍යාපනය දීලා, අනන්‍යතාවන් ස්ථාපනය කළා ආඩම්බරය ඇති කරන්න ඕන. හැම රටක්ම තමන්ගේ අතීතය ආරක්ෂා කරගන්න වෑයම් කරනවා. අපේ රටවල් වල වගේ තනින් තනින් නිදන් හරන ඒවා වාර්තා වෙන්නේ නැහැ. ඔය නිදන් හරන්නේ පිට රටවල් වලින් ඇවිල්ලවත්, වෙන ග්‍රහලෝකයකින් ඇවිල්ලවත් නෙමෙයි. අපේම කට්ටිය. අර යටාල විහාරයේ කෞතුකාගාරයේ තිබුණා ලංකාවේ දර්ශනීයම බුද්ධ ප්‍රතිමාවේ උඩ කොටස ප්‍රදර්ශනය කළා තිස්ස මහරහමෙන් හම්බෙච්ච. කෞතුකාගාරයට පැනලා ඒකේ පපුව හාරලා ගල්පිලිමේ නිදන් හොයන්නේ. මේවා ඔක්කොම කරන්නේ පිරිත් කියාගෙන ඇහැරෙන, පිරිත් අහගෙන නින්දට යන අපේ කට්ටිය. ඉතින් ඒ නිසා අපි මේ කටින් නරිවාදම් කිව්වට අපේ සංස්කෘතියයි අරකයි මේකයි කියලා ඒක නෙමේ ප්‍රයෝජනවත් වෙන්නේ. මාතෘභූමිය වෙනුවෙන් අපි සේවය කරන්නේ කොහොමද, රට වෙනුවෙන් අපි පෙනී හිටින්නේ කොහොමද කියන කාරණය. දෙවෙනි අදහස, ඇත්තෙන්ම යම් කිසි දවසක අපේ රට ජනවාස වුණාද, එතෙන් පටන් මේකේ අඛණ්ඩතාව දිගටම උනේ කොහොමද කියන කාරණේ තේරුම් ගැනීමට අවශ්‍යයි අපේ අඛණ්ඩ ඉතිහාසය ගොඩනගා ගැනීම සඳහා. මේ සමහර දෙනා අතර තියෙන ඉතිහාසය මොකටද ඉතිහාසය? අපිට ඕනේ නැහැ ඉතිහාසෙ ජීවත් වෙන්න. එහෙම දුර්මතයක් අපි අතර තියෙනවා. තමුන්ාසලා හිතන්න එපා කවදක්වත් ඒක ඇත්ත කියලා. අපි ජීවත් වෙන්නේ ඉතිහාසයත් එක්ක. අපේ චරිත ඔක්කොම නිර්මාණය කරලා තියෙන ඉතිහාසයෙන්. අපිට ඉතිහාසයෙන් ඉක්ුත් වෙලා ජීවත් වෙන්න බෑ. තමුන්ාසලා වෛද්‍යවරයෙක් ගාවට ගියොත් මොකක් හරි ලෙඩක් හදාගෙන වෛද්‍යවරයා අහන්නේ ඊයේ කෑවේ මොනවද, පෙරේද කෑවේ මොනවද, පොඩි කාලේ ඇඳෙන් වැටුණාද, සීයට තියනවද ලෙඩක්. ඔහොමනේ අහන්නේ, අතීතය හරහා උස්සන්නේ. උසාවියකට ගියත් විනිශ්චයකාරතුමන්ලා නඩු තීන්දුව දෙන්න කලින් අහන්නේ මෙයා මීට කලින් වැරදිකාරයෙක් වෙලා තියෙනවද කියලා. තමුන්ාසලා විවාහ කටයුතු කරගන්න ගියහමත් මොකද කරන්නේ? අතීතය තමයි ඇදලා ගන්නේ. අපේ බාප්පා මෙහෙමයි, මාමා මෙහෙමයි, සීයා මෙහෙමයි. පරණ කවිච්චි තියෙනවා නම් ඒවට ඇන ගහලා පොලිෂ් කරලා එළියෙන් තියලා අවුවතු මුරාතු ටික ගෙනල්ලා තියලා, පරණ මුත්ත කෙනෙක් එහෙම ඉන්නවා නම් නැමි පණාවක් ගාලා ඒ ෆොටෝ එකත් ගෙනල්ලා සාලෙන් එල්ලලා, ඔහොම තමයි අපි මගුල් තුලාවලට යන්නේත්. ඉතිහාසයෙන් තොරව අපිට ජීවත් වෙන්න අමාරුයි. මේ සමාජයේ අද මේ රූපය අපි දන්නවා. ශ්‍රී ලාංකික සමාජය අද කොයි වගේද කියලා. ඒ සමාජය ඒ තත්ත්වයට ආවෙත් ඉතිහාසයේ ඇතිවෙච්ච නොයෙකුත් ප්‍රතික්‍රියාවන් නිසා. ඒ නිසා කෙනෙකුට කියන්න බෑ ඉතිහාසය අපට අවශ්‍ය නැහැ. ඉතිහාසයේ ඛණ්ඩද, ඉතිහාසයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්ද? ඒක වෙනම කතාවක්. ඉතිහාසයෙන් සල්ලි හම්බ කරන්න බෑ.
හැබැයි හම්බ කරපු සල්ලි ටික නිවැරදිව පරිවර්ණ කරලා සමාජයට වැඩක් කරන්නේ කොහොමද කියන එක උගන්වන්න ඉතිහාසය අවශ්‍යයි. ඒ නිසා ඉතිහාසයෙන් තොර සමාජයක් ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. තමුනාසල හැරිලා බලන්න ඉන්දියාව දිහාවට, තමුනාසල හැරිලා බලන්න චීනය දිහාවට, අද ආසියාවේ නැගී එන රටවල්, ඒ රටවල් ගොඩනගලා තියෙන ඉතිහාසයත් එක්ක. ඉන්දියාව ගොඩ නැගුවේ මහත්මා ගාන්ධිලා, ශ්‍රී නේරුලා, සර්දා පටේල්ලා, එයාගේ දර්ශනයත් එක්ක එක ගොඩ නැගුවේ. අද ඉන්දියාව අදත් මහාදිවරාජ අශෝක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ආදර්ශ චරිතය. භාරත් වර්ෂ කියලා කියන්නේ සමස්ත ඉන්දියාව. චීනය අදත් කොන්ෆියුසියස් ධර්මය, කොන්ෆියුසියස් දර්ශනය, ලාඕට්සේ දර්ශනය, ඒ ඔස්සේ ඒ රටවල් ඉස්සරහට යන්නේ. අපි එහෙම නෑ කියලා අපිට පේනවා. ඉන්දියාව අහසට මිසයිල් එකක් යැව්වොත්, රොකට් එකක් යැව්වොත්, එව්වගේ නම් ඉන්දීය නම්, එක චන්ද්‍රිකාවක් යැව්ව එක නම අග්නි. අපි දන්නවා අපි අහසේ යන වෙලාවක ওই මිසයිල් එක හම්බුනොත් එහෙම අපි දන්නවා දැක්කොත් ලේබල් එක මේ ඉන්දියාවෙන් යවලා තියෙන කියලා. මොකද ඒකේ නම අග්නි. අපේ කෝච්චි පාරවල් වල දුවන එන්ජින් වල තියෙන නයගරා, සූවස් ඕම ලේබල් ගහපු තමයි දුවන්නේ. 70 දශකයේ අපි ඉස්කෝලේ යන කාලේ කලිසමේ ගහගත්ත ස්ටිකර් එකක්, ඇබා බොනියම්. අපි ගහගත්තේ නෑ ගජබාහු මහසෙන් කියලා ගහගත්තේ නෑ පිටිපස්සේ. අපි ගහගත්තේ ඇබා බොනියම් කියලා. ඒ නිසා අපිට මොකද්ද වෙලා තියෙනවා අපේ සමාජෙට? එක පැතොලොජිකල් තත්වයක්, ව්‍යාධිකාරක තත්වයක්. ඒක සුවපත් කරන්න නම් රටවැසියන්ව දැනුවත් කිරීම, ඥානනය කිරීම ඉතාම වැදගත්. තුන්වෙනි කාරණේ, අපි මෙතෙක් කල් ඉගෙනගෙන තියෙන ලියපු ඉතිහාසයේ මහා වංශය, දීප වංශය වගේ ඉතාම ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති වලින් කියන ඉතිහාසය අපි ඉගෙනගෙන තියෙන්නේ. මේ කවුරුත් දන්නවා, දුටුගැමුණු කුමාරයාට පස්සේ සද්ධාතිස්ස කුමාරයා රජ වෙනවා, සද්ධාතිස්ස කුමාරයාට පස්සේ ලජ්ජිතිස්ස කුමාරයා රජ වෙන කතාව අපි දන්නවා. ඒවා ඔක්කොම ලියපු ඉතිහාසය. නමුත් මගේ කතාවේදී පැහැදිලි වෙයි, ලියපු ඉතිහාසයට අවුරුදු 2500යි, නොලියපු ඉතිහාසයේ ඒ වගේ 10 ගුණයකට වැඩිය ලොකුයි කියලා. එතකොට අපි බලනවා ඒ නොලියපු ඉතිහාසයයි ලියපු ඉතිහාසයයි එකට බද්ධ කරගන්නේ කොයි විදිහටද? අපේ සම්පූර්ණ කතාව ගොඩනැගීම සඳහා. ඉතිහාසය කිව්වම ගමම්ම හිතන්නේ අයියෝ ඇත්තද ඕවා, ඉතිහාසෙ තියෙන ඒවා. එහෙම තමයි හැම කෙනෙක්ගේම ඔළුවට එන්නේ. ඉතින් ඒ නිසා මට මගේ වගකීමක් තියෙනවා, මම කතා කරන දේ ගැන ඒක කුමක් මතද පදනම් වෙලා තියෙන්නේ කියන එක තමුන්වන්සලට පැහැදිලි කරන්න. එක පැත්තකින් පුරාවිද්‍යාව, අනිත් පැත්තෙන් පරිණාමීය ජීව විද්‍යාව, එවොලූෂනරි බයොලොජි. මේ විෂයන් දෙක තදානුබද්ධ කරගෙන ගොඩනගපු දැනුමෙන් තමයි මම මේ අද කතාව ඉදිරිපත් කරන්නේ. පුරාවිද්‍යාව පැත්ත කෙනෙක් හිතනවා ඇති, දැන් මේ කියාගෙන කියාගෙන යනවා, මේවා අච්චරපරණයි කියනවා, මෙච්චරපරණයි කියනවා, කොහොමද මේවා හොයාගන්නේ, කොහොමද දැනගන්නේ, ඔය වගේ ප්‍රශ්න තියෙනවා. මේවා ඇත්තද, මේවා විශ්වාස කරන්න ඕනද? එහෙම නැත්තම් මේ කතා කරන මහත්මයා කොහේ හරි සංවිධානයක් නියෝජනය කරන මහත්තයෙක්ද? ඔය වගේ කුකුස ඇදෙන්න පුළුවන්. මම එක සංවිධානයකටයි අයිති, ශ්‍රී ලංකාව කියන සංවිධානයට. මම මේ සංවිධානය නියෝජනය කරන්න තමයි මේ කතා කරන්නේ. වෘත්තිමය වශයෙන් මම කැලණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිකයෙක්. මගේ රාජකාරිය පර්යේෂණ කිරීම සහ සොයාගත් දැනුම උගන්වන එක. අද පුරාවිද්‍යාව කියලා කියන්නේ මේ සඳකඩ පහන් මුරගල් ගැන අධ්‍යයනය කිරීම පමණක් නෙමෙයි. පාලි සංස්කෘත ගැන ඉගෙන ගන්න එක පමණක් නෙමෙයි. අද පුරාවිද්‍යාව තුළ ජෙනටික් මයිටොකොන්ඩ්‍රියල් DNA මට්ටමට ක්‍රමවේද දියුණු කරලා තියෙනවා. ඒ නිසා මම අද තමුන්නාන්සලට කියන්න යන්නේ ඒ එහෙම එහෙම ගොඩනගපු දැනුම. අපි පහුගිය අවුරුදු 10 කැලෑ කුලේ ගිහිල්ලා අපේ වටිනා කාලය කප කරගෙන ගොඩනගපු දැනුමයි මම මේ තමුන්නාන්සලට ඉදිරිපත් කරන්නේ. ඒක මගේ වගකීමක් සහ යුතුකමක්. ඒක ශ්‍රී ලාංකිකයින්ට කියලා දෙන එක. එතකොට මෙහෙම තමයි අපේ ක්‍රමවේදය. ඊට පස්සේ මෙන්න මේ සිතියම බලන්න. මේ සිතියමේ පේන ඇති නොඑක් ඊතල. මේ ඊතල හැම එකක්ම පටන් ගන්නේ අප්‍රිකාවෙන්.
මේ පෙන්නුම් කරලා තිබෙන්නේ මීට අවුරුදු 150,000කට උඩදී මේ හෝමෝ සාපියන් කියන අපේ වර්ගයේ මිනිසයා, අපි හෝමෝ සාපියන්ලනේ, මේ හෝමෝ සාපියන් වරු මීට අවුරුදු 150,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටත් වෙලා මුළු ලෝකයේම ජනවාස කළා. හෝමෝ සාපියන්ලා ජනිත වීම පිළිබඳ සාධක මෙතෙක් ලැබී තිබෙන්නේ අප්‍රිකාවෙන් පමණයි. හෝමෝ සාපියන් වරුන් පිළිබඳ පැරණිතම සාක්ෂි අපට ලැබෙන්නේ අප්‍රිකාවෙන් පමණයි. ළඟපාතනේ ඔහොම ගියාම යේමන් වලින් ඔහොම පල්ලෙහාට බැස්සම අප්‍රිකාව. ඒ අප්‍රිකාවෙන් පිටත්තුණු මේ මානවයෝ මුළු ලෝකයේම එක පැත්තක් ගියා යුරෝපෙට, අනිත් පැත්ත ගියා ස්ටෙප්ස් තන භූමි පැත්තෙන් රුසියාවට, අනිත් අය ආසියාව පැත්තෙන් ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කළා. මේ සිද්ධිය සිද්ධ වුණේ මීට අවුරුදු 150,000කට උඩදී. මෙන්න මේ ගමන් කිරීම පිළිබඳව ලෝකයේ දැන් අතිවිශේෂ පර්යේෂණ කළා තියෙනවා. දැන් තමුන්නාසලා හිතයි කොහොමද අවුරුදු 125,000කට උඩදී මෙහෙම ගියයි කියලා කියන්නේ. මෙහෙම කියන්නේ මේ ඊතලෙන් කැපෙන නොයෙකුත් ප්‍රදේශවල කරලා තියෙන ගල් ගුහා නොයෙක් තැන් හාරලා බලලා ඇටකටු ගොඩ අරගෙන ඒ ඇටකටුවල ජාන පරීක්ෂා කරලා ඒ ජාන සංසන්දනාත්මකව අධ්‍යයනය කළා, සාල ශ්‍රමයක් වැය කළා. ජෙනටිකලි මේක ඇත්ත වශයෙන්ම ජෙනටික් මැප් එකක්. කොහොමද හෝමෝ සේපියන් ජානය ලෝකේ පුරාම ව්‍යාප්ත වුණේ කියන එක පිළිබඳ අතිශය නවීන සිතියමක්. එතකොට මේකෙන් පේනවා ඒ මුළු ලෝකයේම නූතන මානවයා විසින් ජනවාස කිරීම පිළිබඳ කතාව. කාලයත් 150,000යි. මම මේ වෙලාවේ මතක් වෙන්න කියන්නම්, මිනිස්යාගේ ආරම්භය පටන් ගන්නෙ අවුරුදු මිලියන 3කට උඩදී. අවුරුදු දසලක්ෂ 3කට උඩදී තමයි මිනිස්යාගේ විකාශය ආරම්භ වෙන්නේ. ඒක ලෝකේ කවුරුත් පිළිගන්න දෙයක්. ඇෆ්‍රිකන් චිම්පන්සියාගේ ජීව විද්‍යාත්මක ලක්ෂණ තමයි හෝමෝ සේපියන්ස්ලා ඉස්සරහට අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙහෙම කියනකොට හැමතැනම, ලංකාවෙත් එහෙමයි, හැමතැනම එහෙමයි, සමහරු කල්පනා කරනවා හම්මේ මේ කියන කතාව එතරම් හොඳ නෑ නේද, මේ අපිට බුද්ධ ආගමට නිකම් මේක විරුද්ධයි වගේ නේද මේ අදහස, මේ අපේ බුදුහාමතුර එහෙම ඒවා නෙමෙයි නේද කිව්වේ, මේ අපේ සූත්‍රවල එහෙම තියෙන්නේ, වරදවා ගන්න එපා. බුද්ධ ආගම වගේ ශ්‍රේෂ්ඨ දර්ශනවාද පමණක් නෙමෙයි කොන්ෆියුසියස් ධර්මය, සරත්‍ෘෂ්ත්‍රා ධර්මය, ජෙන් අවස්ථාව, ඔය වගේ පෙරදිග බිහිවෙච්ච දර්ශනවාද බොහෝ මෑත කාලීනයි. ඒවට අවුරුදු 2500කට වගේ ඉතිහාසයක් ඒ හැම දර්ශනවාදයකටම තියෙනවා. අතිශ්‍රේෂ්ඨයි. ඒවැ පළ කරන අදහස් සහ මනුෂ්‍යයාගේ පරිණාමය පිළිබඳ අදහස් අතර කිසිදු සබඳතාවක් නැහැ. මනුෂ්‍යයාගේ පරිණාමය කියන එක ජීව විද්‍යාව පැත්තෙන් අපි කතා කරන සංසිද්ධියක්. බුදුදහම සහ වෙනත් දර්ශනවාද ගැන අපි කතා කරන්නේ දර්ශනවාදයේ සමයාන්තරවාද ඒව හරහා. ඒව ස්වාධීනව ඒව පවතිනවා. ඒව පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. මම මේ ඔළුව ටිකක් හදන්න මේක පෙන්වන්නේ අපිට බෑ ඉන්දියාවයි ලංකාවයි විතරක් වෙන් කරගෙන අපි දියුණු වෙච්ච හැටි අපේ ඉතිහාසය හොයාගන්න. අපේ රට පමණක් නෙමෙයි ලෝකයේ තියෙන අනිත් රටවලු ජනවාස වීම ගෝලීය සිද්ධිදාමයක ක්‍රියාවලියක්. ඒක ග්ලෝබල් ප්‍රොසෙස් එකක්. එතකොට මෙන්න මේ විදිහට මේ ජාන ගලාගෙන යෑ මේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපේ රටටත් මේ හෝමෝ සේපියන් වරු ආවේ. ඒ පිළිබඳ සාක්ෂි දැන් සොයාගෙන තිබෙනවා. මේ තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට ගිහිල්ලා තියෙනවානේ. හම්බන්තොට තියෙන මූදායිනේ තියෙන වැලි කඳු. මේ වැලි කඳු වල මූණතේ මේ වැලි කඳු මෙහෙම තැන්පත් වුණේ කොහොමද කියන එකත් මම කියන්නම්. පහුගිය අවුරුදු 2,000,000,000 තුල
අපේ ඉන්දියන් සාගරය අවස්ථා කීපයකදී තමන්ගේ මුහුදු මට්ටම එස වුණා. මුහුදු මට්ටම් වෙනස් වුණා. දැන් ගණන් බලලා තියෙනවා වැඩිම මුහුදු මට්ටම මීටර 28ක්. දැන් තියෙන මුහුදු මට්ටමේ ඉඳලා මීටර 28ක් වතුර උඩට ඉස්සිලා තියෙනවා. මේකේ අදහස මොකද්ද? උඩවලවේ කැලේ මුළුමනින්ම මුහුදෙන් යට වෙලා තිබුණේ. අපි ගියා. උඩවලවේ කැලේ ඇතුලේ තියෙනවා හුණු ගලක් යට. ඉතින් හුණු ගල් කොහොමද ගොඩබිම හැදෙන්නේ? ගොඩබිම හුණු ගලක් හැදෙන්න නම් මුහුදෙන් යට වෙලා තියෙන්න ඕනේ. එතකොට අපි හිතන භූමි දර්ශනය නෙමෙයි පහුගිය අවුරුදු දසලක්ෂ දෙකහමාර ඇතුළත සිද්ධ වුණේ. මූද ගොඩට ආවම අලුතෙන් මූදු වෙරළක් නිර්මාණය වෙනවා. දැන් බලන්න ලංකාවට ගියාම මූද අයිනට ගියාම අපි මූදු වෙරළට බහින්න ඕන පල්ලෙහාට. එතකොට ඔය අපි උඩතැනක ඉඳලා බහිනවා මූදට. ඒ උඩතැන වෙරළ හැදිලා තියෙන්නේ අවසාන මුහුදු මට්ටම තිබුණු මූදු වෙරළයි ඒ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ රට ගැන කල්පනා කරනකොට ඒ සිද්ධ වෙච්ච ස්වභාවික දේවල් ගැනත් අපි හිතන්ට ඕන. අපි ඉන්දියාවෙන් වෙන් වුණේ භූමියක් හැටියට අවුරුදු 7000කට උඩදී. අවුරුදු 7000කට උඩදී තමයි අපි ඉන්දියාවෙන් ගැලවුණේ භූමි ස්කන්ධයක් හැටියට. අපි දූපතක් බවට පත්වීමේ ඉතිහාසය අවුරුදු 7000ක් ඈතට යන්නේ. එතකන් අපි ඉන්දියාවට ඇමිණිලා තිබුණේ. අදත් ලංකාවේ ඇලමාර්ගවල ඉන්න ඔය තිත්තයෝ වගේ මාළු කේරළේ වතුර පාරවල් වල ඉන්නවා, ජීවත් වෙනවා. ඒ කියන්නේ ඒක හරි බෙදාගෙන තිබුණේ. ඒ නිසා භූගෝලීය වශයෙන් අපි එකට එකතු වෙලා හිටියේ 7000කින් පස්සේ ගැලවුණා. අපි අනන්‍ය සංස්කෘතියක් හැටියට දියුණුුනේ අවුරුදු 7000 ඇතුළත. ඉතින් අපි දැනට අපේ විද්‍යාඥයෝ කළ තියෙන පර්යේෂණ අනුව මෙන්න මේ වගේ මේ මූදායිනේ තියෙන පැරණි මූදු වෙරළවල් පරීක්ෂා කරනහම ඒ මූදු වෙරළවල් වල ලකුණු පෙන්වන පස් ලේයර්ස් ස්තර ඇතුලේ තිබෙනවා පුරාණ මිනිසුන් සහ ජීවීන් පිළිබඳ සලකුණු ඉතුරු වෙලා. දැන් මේ පෙන්වන්නේ පහුගිය අවුරුදු ලක්ෂක පමණ, ලක්ෂ නෙමෙයි, පහුගිය අවුරුදු මිලියනයක් පමණ ඇතුළත මේ අපේ නිවර්තන කලාපීය ප්‍රදේශවල උෂ්ණත්වය සහ මුහුදු මට්ටම වෙනස් වෙච්ච ආකාරය. එතකොට මෙන්න මේ හරියේදී, මෙන්න මේ හරියේදී අපිට පේනවා මේ කර්සර් එක යන හරියේදී මේ ටෙම්පරේචර් එකත් පහළ යනවා. ඒ වගේම මුහුදු මට්ටමත් මේ තියෙන දැන් තියෙන මුහුදු මට්ටම 0. ඒ මුහුදු මට්ටම හුඟක් පහළ ගිහිල්ලා තියෙනවා මේ හරියට. මෙන්න මේ කාලෙදි තමයි මුහුදු මට්ටම පහළ යනකොට ගොඩබිම් පාලං එහෙම විවෘත වෙනවා. පෝක් ස්ට්‍රේට් එක, පෝක් සමුද්‍ර සන්ධිය වගේ ඒවා විවෘත වෙනවා. මෙන්න මේ කාලේ තමයි අපේ රටට පළමු වරට මිනිස්සෙක් ගොඩ බැස්ස බවට සාක්ෂි තිබෙන්නේ. කාලය වශයෙන් අවුරුදු 125,000 සනාථ කරලා තියෙනවා. අපේ රටට පළමුවෙන්ම මිනිස්සෙක් ගොඩ බහින්නේ හෝමෝ සාපියන්වරෙක්. හෝමෝ සාපියන් කියන්නේ අපි, අපේ ආදිතම මුතුන් මිත්තෙක්. මොළ පරිමාව අපේ වගේමයි, කියුබික් සෙන්ටිමීටර 1450යි. ඒ මානවයෙක්, මිනිස්සෙක් අපේ රටට ගොඩ බහින්නේ අවුරුදු 125,000කට උඩදී. ඒක සනාථ කරලා තියෙනවා. දැන් මේ තියෙන ඒ වගේ විශ්ලේෂණ කරලා මේ තියෙන උස්සංගොඩ දන්නවා ඇති, හම්බන්තොට උස්සංගොඩ. ඒ උස්සංගොඩ ආසන්නයේ තියෙන ප්‍රමාණය අර ඔය ඔක්කොම තියෙන්නේ මූදු මට්ටම් වෙනස් වෙච්ච මට්ටම්. මේ වගේ තියෙන මේවා කාල නිර්ණය කළා තියෙන නිසා අපිට ඊටාම මේ අවුරුදු 100න් 200න් නෙමෙයි මේවා කාල නිර්ණය කරන්නේ. මේ පේනවනේ අවුරුදු 374,000, අවුරුදු 224,000, ඔය වගේ මහා දිග අවුරුදු වලින් මේවා මනින්නේ. එතකොට ලංකාවට ජනාවාස වීම අපේ රට අඩුම තරමේ අවුරුදු 125,000කට එපිට කාලෙදී සිද්ධ වෙච්ච සිද්ධියක්. එතෙන් පටන් අද දක්වාම අපේ රටේ
ජනාවාස අකණ්ඩතාව දිගින් දිගටම දිගින් දිගටම ආවා. ඒ එදා ගොඩබැස්ස හෝමෝ සාපියන් වරයාගේ ජානය, ඒ ජෛව විද්‍යාත්මක උරුමය තමයි අද දක්වා අපි අරගෙන එන්නේ. තමුන්නාන්සේලා කොච්චර කිව්වත් විජය රජ්ජුරුවන්ගේ ජාන ලක්ෂණ තමුන්නාන්සේලාගේ ලේවල නෑ, මගේ ලේවලත් නෑ. මොකද මේව ගැන පර්යේෂණ කරලා තියෙනවා. පසු කාලේ අපි මිශ්‍ර වීම වලට ලක් වුණා නොඑක් හේතු නිසා. අපි දූපතක් බවට පරිවර්තනය වුණාට පස්සේ මිශ්‍ර වීම සිද්ධ වුණා. ඒක වෙනම කතාවක්. නමුත් අපේ තිබෙන ප්‍රධාන කොඳු නාරටිය ස්ටෙම් එක අපේ අර ගොඩ බැහැපු හෝමෝ සාපියන් වරුන්ගේ ජානය. මම ඒක ගැන තව ටිකක් ඉස්සරහට කියන්නම්. මේ පේනවා ඇති අර ඒ ස්තරවල තිබෙන නොයෙකුත් සාක්ෂි, සත්තුන්ගේ ඇටකෑලි, මිනිස්සු හදපු ගල්මෙවලම්, ඒ නොයෙකුත් දේවල් මේ පස්තර ඇතුලේ දකින්න තියෙනවා. එතකොට මේ තියෙන්නේ රත්නපුර ද්‍රෝණිය, රත්නපුරේ සබරගමු පළාතේ කඳු ටිකයි මැද්දේ තියෙන බේසින් එකයි. මේකේ කරලා තියෙන පර්යේෂණ වලින් සොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කාලේ හිටපු සත්තු, එච්චර ඈත කාලෙක හිටපු සත්තු, මේ බලන්න මේ අපේ රටේ හිටපු සිංහයෙක්ගේ දතක්, කැනයින් දතක්, මේ පැන්තේරා ලියෝ සිංහලයුස් කියන සත්ව විද්‍යාත්මක නාමයෙන් අඳුන්වන සිංහෙක්. දැන් අපි අද දරුවන්ටවත් කියලා දීලා නැහැනේ අපේ රටේ සිංහයෝ හිටියයි කියලා. සිංහයෝ ඉන්නේ ඉන්දියාවේ, අපේ රටේ සිංහයෝ නැහැ. එතකොට අපේ රටේ හිටපු සිංහෙක්ගේ දතක් මේ සබරගමු පළාතේ මැණික් පතලකින් හම්බෙලා තියෙන්නේ. එතකොට පරිසරයත් අපේ රටේ මේ දැන් තියෙන පරිසරයට වඩා හුඟක් වෙනස්. ඒ සිංහයෝ පමණක් නෙමෙයි, මේ ඉන්නේ අර එලිෆාස් මැක්සිමස් කියන අපේ දැන් ඉන්න අලියාගේ මුතුන් මිත්තෙක්. මේ අලියා දැන් වඳ වෙලා ගිහිල්ලා ඒ අලියාගේ හක්කේ කොටසක් හම්බෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඉන්න සතුන්ට වැඩිය වෙනස් සතුන්, වෙනස් වර්ගවල සතුන් ගණනාවක් අපේ රටේ ජීවත් වුණා. මෙන්න මේ තැන ලේසියෙන් යන්න පුළුවන් තැනක් නෙමෙයි, හරි අමාරුවෙන් යන්න ඕන. මිනිහාගල් කන්ද කියලා අඳුන්වන තැන දකුණු පළාතේ වෙරළාසන්නේ තිබෙන්නේ. යාල බ්ලොක් 2 වලට ගිහිල්ලා තව කිලෝමීටර් 13ක් විතර පයින් ගියාම මෙතනට ළඟා වෙන්න පුළුවන්කම තිබෙනවා. මෙතන තමයි පළමු වරට හෝමෝ සාපියන්ස්ලා ගොඩ බැස්සයි කියලා සැකකරන්න පුළුවන් තැනක් හැටියට අඳුරගෙන තියෙන්නේ. අදත් මෙතනට ගියාම මේ මිනිස්සු පාවිච්චි කරපු ගල් වලින් හදපු නොඑක් මෙවලම් වර්ග, ගල් මෙවලම් මේකේ මතුපිට දකින්න තිබෙනවා. ඉතින් මේක මේ වැඩිහිටියන්ට වැඩිය කියන්න ඕන අපේ දරුවන්ට. වැඩිහිටියෝ දැන් කල් පැනලා දැන් ඒගොල්ලන්ට රටට සමාජයට මේවා ඉගෙනගෙන කරන්න පුළුවන් සේවය තව ඕනනම් දශක දෙකක් දෙකහමාරක් තියෙයි. මේවා පිළිබඳ දැනුවත් කරන්න ඕන අපේ දරුවෝ. අපි අපේ රටේ නම් ඒක අපි පාසල් පොත්වලට දැම්මා, සිලබසස් වලට දැම්මා, ගුරුවරු පුහුණු කරා, දේශන පවත්වනවා. දැන් ළමයි ඊටාම සතුටෙන් ඉගෙන ගන්නවා. දැන් පාසල් පොත්වල ඉතිහාසය පටන් ගන්නෙ විජය රජුගේ පැමිණීමෙන් නෙමෙයි. ඉස්සර නම් පටන් ගත්තේ ආර්ය ජනාවාස පිහිටුවීම කියන පාඩමෙන්. දැන් පටන් ගන්නේ හෝමෝ සාපියන්ගේ පැමිණීම කියන පාඩමෙන්. දැන් දරුවෝ ඒවා ඉගෙන ගන්නවා. අපිට හරි සතුටුයි. ළමයි දැන් වාර විභාගවලට පාඩම් කරනවා මිනිහාගල් කන්ද ගැන. සබරගම්මේ මැණික් පතල් වලින් හම්බෙන සත්තුන් වර්ග ගැන දැන් ළමයි ඉගෙන ගන්නවා. ඒ නිසා අපේ ලොකුම වගකීම තිබෙන්නේ අපේ දරුවන්ට. ඒ ළමයි කොහෙද ඉගෙන ගන්නෙ, මොන භාෂාවෙන්ද ඉගෙන ගන්නෙ, ඒක නොඅදාලයි. ඒ අයට මේ ආවේශය ලබා නොදුන්නොත්